අද මම කියලා දෙන්න යන්නේ ඔයගලොන්ට කොහොමද ඩිබට් වීඩියෝ කැප්චර් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්නේ සහ ඒකෙන් කොහොමද ඩෙස්ක්ටොප් රෙකෝඩ් එකක් කරන්නේ කොහොමද කියන. ඔයගොල්ලෝ මුලින්ම මම දීලා තියෙන ලින්ක් එකට යන්න. මම බ්ලොග් එකේ පහලින් ලින්ක් එක දීලා ඇති. නැත්නම් මේ වීඩියෝ එක පහලින් YouTube එකේ ලින්ක් එක දීලා ඇති. මුලින් මේ ලින්ක් එකට ගිහිල්ලා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ මීඩියා ෆයිල් සයිට් එකට තමයි එන්නේ. ඒක තියෙනවා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා කමාන්ඩ් එක. 1.5 MB විතර වෙන්නේ. මේක මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ යන්න ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්තු තැනට ෆයිල් එක. මේ තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල් එක. මේක මම RAR ෆයිල් එකක් විදිහට තමයි දාලා තියෙන්නේ. මේක අපි එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ WinRAR එක භාවිතයෙන්. මේක ඕපන් කරලා ඊට පස්සේ මේ NCADD video ෆයිල් එක ක්ලික් කරලා ඒක ඩ්‍රැග් කරලා දාගන්න ඩෙස්ක්ටොප් එකට. ඕනෙට ලේසි තැනකට දාගන්න. ඊට පස්සේ ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් වුණා ඩෙස්ක්ටොප් එකට. ඊට පස්සේ මේක ඕපන් කරලා මෙන්න මේ ඩිබග් සෙටප් කියන එක මේක තමයි මේ ඇප්ලිකේෂන් එකේ සෙටප් එක. මේ readme එකේ තියෙනවා ඔයගලන්ට ඕන නම් කියලා දෙත හැකියි. readme එකේ තියෙනවා මේක ගැන විස්තර. අපිට කී එක ඕන නම් මෙන්න මේක ඇතුලේ තියෙන කී එක මොකද මේක ඉන්ස්ටෝල් කරපු පස්සේ ට්‍රයල් version එකක් තමයි වැටෙන්නේ. මේ කී එක දැන් මම දැන් full version එකක් එන්නේ. අපි මුලින්ම බලමු debug setup එක කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ කියලා. මේක උඩ double click කරා. ඊට පස්සේ I accept the license terms එක තමයි ටික් එක වැදලා තියෙන්නේ. ඊට පස්සේ accept කරන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන ටික්ස් ටික අයින් කරන්න. මේවා වැඩක් නැහැ. මේවා දාලා තිබ්බොත් එහෙම මේ බ්‍රවුසර් එකේ ටැබ් බනම්ම නම් ඕපන් වෙන්න ගන්නවා. මේක නිසා මේවා අයින් කරන්න මේ සොෆ්ට්වෙයාත් වැඩක් නැහැ අපිට. ඊට පස්සේ ෆිනිෂ් කරන්න. ඊට පස්සේ ඔන්න අපේ සොෆ්ට්වෙයාර් එක හරි. ඒක නේද හරිම ලේසි පොඩිම සොෆ්ට්වෙයාර් එක නමුත් මේකෙන් වැඩේ නියමටම කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක මේ ඔයගොල්ලෝ බලන්න මෙතන ට්‍රයල් version කියලා තමයි වැටිලා තියෙන්නේ. දැන් අපි මේක full version එකක් විදිහට හදා ගන්නවා. ඒක නිසා අපි කරන්නේ මුලින්ම මෙතනින් ෆයිල් යනවා. ෆයිල් වල register software යන්න ඕනේ මම. ඊට පස්සේ අපි register software ක්ලික් කරාම මෙන්න මෙතෙන් දෙනවා code එක ගන්න කියලා registration code එක. දැන් අපි අර download කරගත්ත එක ඇතුලේ මේ key file එක තියෙනෝනේ මම දැන්. අන්නේ key file එක double click කළා. මෙන්න මේක තමයි registration code එක. මේකෙන් copy එකක් ගන්න. කොපියක් අරගෙන මෙන්න මෙතෙන්ද රෙජිස්ට්‍රේෂන් කෝඩ් කියන දන්න පේස්ට් කරලා රෙජිස්ටර් දෙන්න. ඊපස්සේ මෙහෙම ෆයර් බ්‍රවුසර් එක ඕපන් ඒ වැඩක් නැහැ අපිට. මයිනස් මිනිමයිස් කරන්න. ඊපස්සේ මේ මෙතන වැඩලා දෙනවා රෙජිස්ට්‍රේෂන් සක්සස්ෆුල්. හරි ඊට පස්සේ කන්ටිනියු කරන්න. මේ වෝන් නැහැ මේව කැන්සල් කරලා දාන්න. ඊට පස්සේ මෙතනින් වැටෙන ලයිසන්ස් ට්‍රයල් ලයිසන්ස් දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ මේක full software එකක් වගේ වැඩ. ඊට පස්සේ අපිට ඕන format එකක් තෝරන්න පුළුවන් මෙතන. ඒ කියන්නේ අපේ අපි record කරන file එක save වෙන්න ඕනේ කොහොමද කියලා අපිට තෝරන්න පුළුවන් මෙතන. මෙතන video option පුළුවන්, encode option පුළුවන් මේවයි. වගේ තව ගොඩක් දේවල් තියෙනවා මේකේ. දැන් මම කියලා දෙනම් කොහොමද මේකේ මේ desktop record එකක් කරන්න කොහොමද කියලා. ඕගොල්ලන්ට මෙතන පේනවද මේ රෙකෝඩ් කියලා පොඩි රතු පාට බටන් එකක් තියෙනවා. මුලින්ම අන්න එතන ක්ලික් කරන්න ඕන. ඔයගොල්ලෝ පේනවද මෙතන අපේ ඩෙස්ක්ටොප් එකේ පෙන්වනවා මවුස් එක. මං කරන වැඩේ මෙතනත් පෙන්වනවා. දැන් අපි මේ රෙකෝඩ් කියන එක පටන් ගත්ත ගමන් මුල්ම සැරේ නිසා පොඩි ඩයලොග් බොක්ස් දෙකක් විතර එනවා. ඒක පස්සේ එන්නේ නැහැ. මුලින්ම කරන්න රෙකෝඩ් කියන බටන් එක දෙන්න. බලනවා මේ වයින්ව. ඊට පස්සේ මේක ඩූ නොට් තොලිකේ ස්ටාර්ට් රෙකෝඩ් දෙන්නේ. ඊට පස්සේ දැන් මේක ගේම් කැප්චර් කරන්න පුළුවන් මේකෙන්. අපිට තව එකක් තියෙන ඩෙස්ක්ටොප් විතරක් නෙමෙයි ගේම් වල ඩෙස්ක්ටොප් දැන් සාමාන්‍ය වෙන ඩෙස්ක්ටොප් රෙකෝඩ් සොෆ්ට්වෙයාර් වලින් ඩෙස්ක්ටොප් එක විතරයි ගේම් එකක් ඕපන් කරාට ගේම් එක රෙකෝඩ් වෙන්නේ නැහැ. ගේම් එක රෙකෝඩ් කරාත් රෙකෝඩ් වෙන්නේ ඩෙස්ක්ටොප් එකේ. ඒක තමයි රෙකෝඩ් වෙන්නේ. ඒ නිසා දැන් අපිට ඩෙස්ක්ටොප් රෙකෝඩ් කරනවා නෝ යූස් කරන්ට් මොඩ් දෙන්න. මේක දීපු ගමන් මේ සොෆ්ට්වෙයාර් රෙකෝඩ් වෙන්න පටන් ගත්ත ගමන් මේ සොෆ්ට්වෙයාර් එක මිනිමයිස් වෙනවා. කියන්නේ අපි මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරන ගේ පේන්නේ නැහැ කාටවත්. No use current mode කියලා දීලා අන්න පොඩි ඊට පස්සේ ටික් ගාලා සද්දයක් කරනවා. ඒ කියන්නේ රෙකෝඩ් එක පටන් ගන්නවා කියලා. දැන් රෙකෝඩින් වෙවි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝගේ වැඩි ඩෙස්ක්ටොප් එක රෙකෝඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මේක ඕපන් කරලා
මෙන්න මෙතන තියෙනවා stop කියන එක. අන්න ඒ stop button එක දෙන්න. දැන් ඊට පස්සේ පොඩි message එකක් නෝ recording finish කියලා. දැන් ඔයාලට ඕන නම් record කරපු එක බලන්න. මෙන්න මෙතන තියෙනවා recording කියලා file එක. recording කියලා command එක. recording වලට කියනවා ඔයාලට වෙනවද මෙන්න මෙතන තියෙනවා අපි record කරගත්තු එක. තප්පර 17ක record. දැන් ඔයාලට ඕන නම් මේක තියෙන තැනට යන්න මේක right click කරලා open videos folder යන්න. ඊට පස්සේ පෙන්නනවා අපි record කරගත්තු එක. දැන් මේක AVI file එකක් විදිහට save කරලා. අනික මේකට යන්නෙත් MB හරිම අඩුවෙන් මේ file format වලට. ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි එහෙනම් අද මම කියලා දුන්නේ ඔයාලට කොහොමද debug video capture software එකෙන් desktop record එකක් කරගන්නේ කොහොමද කියලා. මම හිතනවා ඔයගොල්ලන්ට මේක ගොඩක් වැදගත් වෙන්න තියෙයි කියලා. දිගටම මගේ blog එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මම තව ගොඩක් වැදගත් post දාන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට. එහෙනම් සුබ දවසක්.